අපේ ගමේ කොහේ යන ලැස්තනවත් දන්නේ නැහැ. හැමදාම ඉංග්‍රීසි පන්ති කියලා මොන ලෝකේනවත් දන්නේ නැහැ. අහන්න ඕනේ අද ප්‍රශ්න ටිකක් ඉංග්‍රීසියෙන්. Where do you go? Wrong. Varadi. It's where are you going? Okay. Where are you going? I go to class. No. I am going to class. What? I'm going to class. Buddha, I have seen you going somewhere after class every day. Where are you going after class every day? It's wrong. Varadi? It's where do you go after class every day? Where do you go after class every day? I'm going to beach after class every day. Varadi, I go to beach after class every day. Tata, I go to beach after class every day. Mama yana, I go. Oh, I am going. Mukakda hari, prashnayak neda? Don't worry, I will explain. ඉතින් මුලින්ම කියන්න ඕනි මේ පාඩම හොඳටම තේරුම් ගන්න නම් ඔයාට ඉංග්‍රීසි ගැන පුංචි දැනුමක් තියෙන්නත් ඕන. මම පන්ති යනවා. I go to class. එහෙම නැත්නම් I am going to class. ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇතිනේ. ඒ වීඩියෝ එකේ තිබිච්ච විදිහට එක තැනක තියෙනවා I go to class කියන වාක්‍යය හරි අනිත් තැන තියෙනවා I go to class කියන වාක්‍යය වැරදි. ඒ වගේමයි I am going to class කියන වාක්‍ය යම් තැනක හරි වෙද්දි යම් තැනක වැරදි වෙනවා. ඒ වීඩියෝ එක හරියට බලුවනම් ඔයාට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් මම පන්ති යනවා කියන වාක්‍ය කියන්න මේ වාක්‍ය දෙකම ඉංග්‍රීසි වලින් මේ කියලා තියෙන වාක්‍ය දෙකම හරියටම හරි. හැබැයි මේ වාක්‍ය දෙක කියන්නේ අවස්ථාවන් දෙකක situations දෙකක. මම මේක ඔයාලට හොඳටම පැහැදිලි කරන්නම්. බලන්න මෙන්න මේ වාක්‍ය රටාව දිහා I go to class ඊට පස්සේ මට කියන්න පුළුවන් අපිනම් අපි පන්ති යනවනම් we go to class ඊට පස්සේදී ඒගොල්ලෝ පන්ති යනවනම් they go to class මේ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් එතකොට මේ පැටර්න් එක මොකක්ද තියෙන්නේ ඉස්සෙල්ලම සබ්ජෙක්ට් තියෙනවා ඊට පස්සේ verb එක තියෙනවා ඊට පස්සේ වාක්‍යයේ ඊතුරු ටික තියෙනවා නේ හැබැයි ඒ වගේම ඒ වගේම යම් කිසි විදිහකින් මෙතෙන්ට එන සබ්ජෙක්ට් සිංගියුලර් සබ්ජෙක්ට් කෙනෙක් නම් ඒ කියන්නේ he she it නිමල් ડોක්ටර් ටීචර් මේ වගේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක් නම් මම මෙතන ලියනවා SS කියලා සිංගියුලර් සබ්ජෙක්ට් එකක් නම් එයත් එක්කෙන verb එකත් සිංගියුල කරන්න එපැයි එතකොට අපි මේ verb එකට එකතු කරනවා SS එකතු කරනවා එහෙම නැත්නම් ES එකතු කරනවා එහෙම නැත්නම් IES එකතු කරනවා ඒක AA verb එක සඳහා වෙනස් වෙනවා ඊට පස්සේ වාක්‍යයේ ඊතුරු ටික මේක තමයි වාක්‍ය රටාව මේක තමයි වාක්‍ය රටාව ඉතින් මෙන්න මේ කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මේ කියන වාක්‍ය මේ තියෙන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ to talk about regular actions ඒ වගේම repeated actions ඒ වගේම habits මට මේ විදිහට මතක තියාගන්න මේ තියෙන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ to talk about regular actions regular actions කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන දේවල් එදිනෙදා ජීවිතේ සාමාන්‍යයෙන් කරන දේවල් ඒ වගේම repeated actions කියලා කියන්නේ නැවත නැවත සිදු කරන දේවල් හරිද ඊයේ හවස ඔයා ක්‍රිකට් සෙල්ලම් කරා අද හවස ඔයා ක්‍රිකට් සෙල්ලම් කරනවා මම හැම හවසකම ක්‍රිකට් සෙල්ලම් කරනවා ඒක නැවත නැවත සිදුවීමක් වෙන්නත් පුළුවන් ඒ වගේම මේක හැබිට් එකක් විදිහට ගන්නත් පුළුවන් habits කියලා කියන්නේ පුරුදු එතකොට මේ වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ යම් කිසි ක්‍රියාවක් පුරුද්දක් විදිහට කරනවා නම් නැවත නැවත කරන ක්‍රියාවක් විදිහට කරනවා නම් ඒ වගේම සාමාන්‍ය ඇක්ෂන් එකක් නම් සාමාන්‍ය ක්‍රියාවක් නම් තමයි මේ වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ තව අපි මේක සබ්ජෙක්ට් එක වෙනස් කරලා වාක්‍ය ටිකක් කිව්වොත් තව එක්සැම්පල් ටිකක් කිව්වොත් අපි මෙහෙම ගමු I play cricket I play cricket
මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. අපි නම් වී ප්ලේ ක්‍රිකට් නේ වී ප්ලේ ක්‍රිකට්. ඒ වගේම ඒගොල්ලෝ නම් දේ ප්ලේ ක්‍රිකට්. දේ ප්ලේ ක්‍රිකට්. එතකොට ඔහු නම් හි ප්ලේස් ක්‍රිකට්. අපි එස් එකතු කරනවා. හි ප්ලේස් ක්‍රිකට්. ඊට පස්සේ ඇය නම් ෂී ප්ලේස් ක්‍රිකට්. නිමල් නම් නිමල් ප්ලේස් ක්‍රිකට්. මේ විදිහට තමයි මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ. එතකොට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මම මුලින් කිව්වා වගේ මේ දැන් කරන දේවල් ගැන කතා කරන්න නෙමෙයි. මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයා සිද්ධ කරන දේවල් ගැන කතා කරන්න. පුරුද්දක් විදිහට කරන දේවල් ගැන කතා කරන්න. දැන් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා මේ වාක්‍ය කිව්වම මම දැන් කරන දෙයක්ද මේ? නෑ. මම සාමාන්‍යයෙන් කරන දෙයක් මම සාමාන්‍යයෙන් හැම ඉරිදම වගේ මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. I play cricket every Sunday. ඉතින් මේකත් එක්ක දාන්න පුළුවන් time expressions. Every day දාන්න පුළුවන්. Every day, every weekend, every month, every year මේ විදිහට දාන්න පුළුවන්. හරි? Every day, every month, every year ඒ විදිහට දාන්න පුළුවන්. ඒ වගේම පුතේ daily daily weekly monthly yearly මේ විදිහට මේ වගේ time expressions පාවිච්චි කරන්නත් පුළුවන් මේ කියන වාක්‍ය රටාවත් එක්ක. ඒ වගේම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් once a month twice a month ඒ වගේ once a week කියලා කියන්නේ සතියකට සැරයක් once a month කියන්නේ මාසයකට සැරයක්. ඉතින් මෙන්න මේ වගේ time expressions මෙන්න මේ වාක්‍ය රටාවත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි මම පන්ති යනවා කියන වාක්‍ය අපි කියනවනේ දැන් මේ මම පන්ති යනවා කියන වාක්‍ය අපිට කියන්න පුළුවන් මේ මොහොතේ සිට ඒ කොහෙද යන්නේ? මම මේ පන්ති යනවා. ඒ විල කියන්නත් පුළුවන්. ඒ වගේම අපි අහුවොත් එහෙම පුතා ඔයා හැමදාම උදේට අර කොහෙද යන්නේ? අංකල් මම පන්ති යනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක දැන් වාගෙන් අහනවා උදේ පාන්දර අල්ලපු ගෙදර අංකල් කෙනෙක් වාගෙන් අහනවා පුතා ඔය හැමදාම උදේට ඔයා කොහෙද යන්නේ? එතකොට ඔයා කියන්න ඕනි මෙන්න මේ වාක්‍ය රටාවෙන්. I go to class. I go to class. හරි? හොඳට මතක තියාගන්න. මොකද මේ අහන මේ මේ ප්‍රශ්නේ අහන ටයිම් එක සමහර විට හවස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අහන්න පුළුවන් ස්කූල් එකේ ආදී අහන්න පුළුවන් පොලේදී අහන්න පුළුවන්. ඒ තැන අදාළ නැහැ. ඔයා කොහෙද අර හැමදාම හවස යන්නේ? මම පාක් එකට යනවා හැමදාම හවස. ඒ වාක්‍ය රටාව කියන්නේ මෙන්න මේ කියන වාක්‍ය රටාව. ඉතින් මේකට අපි කියනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා. මේ වාක්‍ය රටාවට අපි කියනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. මේකට අදාළ ටෙන්ස් එක තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. හරි බලන්න I am going to class කියන වාක්‍ය රටාව. ඉතින් මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මේ වගේ නෙමෙයි. මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මේ කතා කරන මොහොත තුලදී to talk about actions which are happening at the time of speaking. ඒ කියන්නේ මේ වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ යම් කිසි ක්‍රියාවක් මේ කතා කරන මොහොතේ සිදු කරමින් පවතිනවා නම් එහෙමත් නැත්නම් සිදු වෙමින් පවතිනා. ඒ කියන්නේ මේ වෙලාවේ බලන්න දැන් ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ? You are watching my video. ඔයා දැන් මේ වෙලාවේ මගේ වීඩියෝ එක නරඹනවා. හරි. ඊට පස්සේදී ඔයාගේ අම්ම දැන් මේ වෙලාවේ මොකද කරන්නේ? Your mother is cooking now. නැත්නම් your mother is watching TV now. හරි. එතකොට කතා මේ අපි මේ කතා කරන මොහොතේ මේ මොහොතේ යම් කිසි දෙයක් සිදු වෙමින් පවතිනවා නම් ඉන්නේ වාක්‍යයන් කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවට අදාළව. මොකක්ද වාක්‍ය රටාව? වාක්‍ය රටාව මෙන්න මෙහෙමයි එන්නේ. ඉස්සෙල්ලම subject දානවා. ඊට පස්සේ subject අදාළව am, එහෙම නැත්නම් is, එහෙම නැත්නම් are යොදනවා. ඊට පස්සේ එන verb එකට අපි එකතු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ing. ඊට පස්සේ වාක්‍ය ඉතුරු ටික. මෙහෙම තමයි වාක්‍ය රටාව ගොඩනගන්නේ. හරි. You are watching. He is dancing. දැන් මේ කතා කරන මොහොතේ මම එහා පැත්ත බැලුවොත් අතන කොල්ලෙක් නටනවා. මේ මොහොතේ. එතකොට මම කියනවා he is dancing. That boy is dancing. මෙන්න මේ කියන වාක්‍ය රටාවේ. එතකොට
දැන් මම ඔයාගෙන් අහනවා මේ වෙලාවේ මතකයි නර වීඩියෝ එකේ තිබුණා වගේ මම අහනවා මේ කොහෙද යන්නේ මේ ආ මම මේ පන්සල් යනවා දැන් ගොඩක් වෙලාවට අපි අපි ගොඩක් වෙලාවට මේ වාක්‍යරටව සිංහලෙන් පරිවර්තනය කරන්නේ දැන් I go to I am going to class කියුවොත් මම පන්තියට යමින් සිටිමි අපි එහෙම කතා බහ කරද්දී අපි එහෙම කියනවද නෑනේ මම මේ පන්ති යනවා මම මේ පන්සලට යන අපි මේ පාක් එකට යන්නේ අපි එහෙමනේ කතා බහේදී කතා කරන්නේ අපි ඒ විදිහට තමයි කියවන්නේ එහෙනම් මේ කතා කරන මොහොතේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් නම් ඒක යොදන්නේ මෙන්න මේ කියන වාක්‍ය රටාවෙන් ඉතින් මේ වාක්‍ය රටාවට අපි කියනවා present continuous tense present continuous tense මේ වාක්‍ය රටාවට අපි කියනවා present continuous tense ඉතින් අපි මෙහෙම හිතමු අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා We are playing cricket. We are playing cricket. I are what? I am playing cricket. You are what? You are playing cricket. He are what? He is playing cricket. Then hitanna me velave oya ground eke cricket sellam karana. Me velave oya cricket sellam karana velave me den. Itupase wage taatta oyata call ekak denawa. එතකොට අහනවා තාත්තා පුතා what are you doing? ඔයා මොකද කරන්නේ? What do you do නේ මේ අහන්නේ? What are you doing? What are you doing now? ඊට පස්සේ ඔහුගේ උත්තරේ එන්නේ I play cricket නෙමේ. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන I play cricket කිව්වත් හරි. හැබැයි සිටුේෂන් එක මොකක්ද? මේ මොහොතේ ඔයා සිදු කරමින් පවතිනවා ඒක. හරි? ඉතින් එතකොට ඔයාට කියන්න පුළුවන් තාත්තා we are playing cricket එහෙම නැත්නම් i am playing cricket කියලා කියන්න පුළුවන්. ඉතින් මේකදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් time expressions තමයි now කියන එක use කරන්න පුළුවන්, right now කියලා පාවිච්චි කරන්න පුළුවන්, ඊට පස්සේදී at the moment කියලා පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට time expressions ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මීට එහා ගියපු දැන් හොඳට මතක තියාගෙන ළමයි එක දෙයක් දැන් මේ කියන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන යූසර්ස් වලට විතරක් නෙමෙයි තවත් අවස්ථාවල් බොහෝමයක් තියෙනවා මම මේ කිව්වේ අපි හොඳටම මතක තියාගත්තු දේවල් ටික විතරයි තව මේ ප්‍රසන්ට් ටෙන්ස් එක ඊට පස්සේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියන වාක්‍ය රටාවන් දෙක තවත් යොදන අවස්ථාවල් කිහිපයක් තියෙනවා ඉතින් මම ඒ ඔක්කොම ඔයාලට උගන්වලා නැහැ බලන්න මෙන්න මේ වාක්‍ය දෙක දිහා පළවෙනි වාක්‍යයේ තියෙනවා අපි පන්සල් යනවා හැමදාම දැන් මේ වාක්‍ය මේ මොහොතේ සිදුවෙමින් පවතින මේ දැන් මේ මේ කතා කරන මොහොතේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් ගැනද මේ කියන්නේ නැහැ මේ කියන්නේ සාමාන්‍යයෙන් නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවක් එහෙම නැත්නම් පුරුද්දක් විදිහට කරන ක්‍රියාවක් ගැන මේ කතා කරන්නේ එතකොට අපි පාවිච්චි කරන්නේ ප්‍රසන්ට් ටෙන්ස් කියන වාක්‍ය රටාව ඒකෙදී අපි කිව්වොත් I go to temple. I go to temple every day. I go to temple every day. මම හැමදාම පන්සල් යනවා. ඒතකොට එතකොට අපිට කියන්න බෑ I am going to temple every day කියලා අපිට එතනද කියන්න බෑ. කන්ටෙස්ට් එකත් එක්ක. හරි ඊළඟට අපි පන්සල් යනවා දැන්. එහෙම නැත්නම් අපි මේ පන්සල් යන ගමන් ඉන්නේ. මේ මොහොතේ සිද්ධ වෙන්නේ. එහෙනම් එතනදී ඔයා පාවිච්චි කරන්න ඕනි I am going to temple I'm going to temple now me time expressions pavichch kale nathath kamanne I'm going to temple I am going to temple I'm going to temple me vakya deka diha balanna me palaweni vakya me deweni vakya nimal mas kanawa metenedi kiyanne den apita kiyanna puluwan nimal mas kanawa hemadaama nimal samahara welawata mas kanawa nimal hadissiyen mas kanawa nimal hema ඉරිදාවකම මස් කරන මේ විදිහට මොකක් හරි එකක් එක්ක පුරුද්දක් විදිහට කරන දෙයක් එහෙම නැත්නම් නැවත නැවත සිදුවෙන ක්‍රියාවක් නම් අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ present tense කියන වාක්‍ය රටාව. එතකොට අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනි නිමල් eat නෙමෙයි eats. එසකුර එකතු කරන්න එපා. singular subject එක නිමල් eats meat නිමල් eats meat නිමල් eats meat හැමදාම නම් every day හැම සති අන්තයක නම් every weekend හැම මාසෙකම නම් every month හරි
නිමල් eats meat. ඊළඟ වාක්‍යය නිමල් මස් කනවා. හැබැයි සිටුේෂන් එක මොකද්ද? මේ දැන් මේ කතා කරන මොහොතේ සිදුවෙමින් පවතිනවා. එහෙමනම් අපි කියන්නේ නිමල් eats meat නෙමෙයි නිමල් is eating. නිමල් is eating meat. Nimal is eating meat. Nimal is eating meat. මොකද present continuous කියන වාක්‍ය රටාව තමයි මේ කතා කරන මොහොතේ සිදුවෙමින් පවතින ක්‍රියා ගැන කතා කරන්න අපි පාවිච්චි කරන්නේ. Where do you go? Wrong. Varadi. It's where are you going? Okay, okay. Where are you going? I go to class. No. I am going to class. What? I'm going to class. Buddha, I have seen you going somewhere after class every day. Where are you going after class every day? It's wrong. Varadi? It's where do you go after class every day? Where do you go after class every day? I'm going to beach after class every day. Varadi, I go to beach after class every day. Tata, I go to beach after class every day. මම හිතනවා ඔයාලට ගොඩක් පැහැදිලි වුණා කියලා මම උගන්වපු පාඩම. ඉතින් මේ වෙනකොටත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා නැත්නම් bell icon එකත් click කරන්න. ඔයා මම lesson එකක් කරපු ගමන්ම ඔයාට ඒක දැනගන්න පුළුවන් එතකොට.